මේ වන විට අරගල බිමේම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යන පාර්ශවයන් සම්බන්ධයෙන් වුණු විරෝධය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඊයේ දවසේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදු කර තිබුණා අරගල බිමේ සිටින තරුණයින් සමග සාකච්ඡා කරන්නට සූදානම් බව. ඒ අනුව ඔවුන් ඒට විරෝධය පළ කෙරුණද අද අරගල භූමිය තුල දැක ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ මේසයක් පුටුවක් සකස් කර අගමැතිවරයාට වෙන් संवादशीली මේ මොහොතේදී ඔවුන් සිදු කර තිබෙනවා අප ඊට වැඩි විශේෂ කාරණයකට මේ මොහොතේ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ තමයි මේ මොහොත බඳ විට ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතිකාවක් ආරම්භ වෙලා තිබෙනවා කිසිම අරගලයක් නිර්පාක්ෂික වෙන්නේ නැහැ අපි මේ අරගලයට නායකත්වය දීම සඳහා ජවිපේ සූදානම් කියන කාරණේ ප්‍රකාශ වුණා ඒ වගේම තමයි ජවිපේ රැලි කිහිපයක් මේ වන විට සූදානම් වෙනවා ගාලු මෝදුර පිටියට පැමිණෙන්නට දැන් අපි මෙතනදී තෝරා බේරා ගත යුතු කාරණා කිහිපයක් තියෙනවා මේ වෙලාවේ ආණ්ඩුවේ විවිධ කොටස් ස්වාධීන වෙලා ඉන්නවා ඒ ස්වාධීන වුණු කොටස් වලින් අපට ඉතාමත් පැහැදිලි ප්‍රගතිශීලී මතවාදයක් බලාපොරොත්තු වෙන්නට විදිහක් නැහැ මොකද ඔවුන් මේ ආණ්ඩුවේම හිඳලා මේ ආණ්ඩුවේම වරදාන වරප්‍රසාද භුක්ති විඳලා ආණ්ඩුව ගිලෙන්න යනකොට ඒ ගිලෙන්න නැවෙන් එළියට පනින මීයන් හා සමානයි ඒ නිසා තෙල් අරබුදය කලින්ම දැක්කා ඒ අරබුදය මහා වැසණයක් බවට පත් වෙන බව විශේෂ අමාත්‍යවරයාම දැක්කා ඒක කලමනාකරණය කරන්න වැඩක් කරේ නැහැ ඒක වැඩපිළිවෙලක් නොයදා ඒකෙන් එළියට බහැලා ලැජ්ජ නැතුව ඔහුත් අද තෙල් සම්බන්ධයෙන් විවේචන කරනවා ඒ උදේ ගම්මන්තිය ඉතින් ඒ නිසා අපිට ඔවුන් පිළිබඳ අර්ථකථන තරම් වැදගත් නැහැ හැබැයි ඔවුන් මේ වෙලාවේ යම් දේශපාලනික කුමන්ත්‍රණයක් ඉන්නවා ඒ තමයි මේ අරගල භූමිය කඩා කප්පල් කරවා ගැනීම කියන දේ ඔවුන්ගේ බලාපොරොත්තුව ඒ කියන්නේ ඊයේ විමල් වීරවංශගේ කතාව තුළ උනත් තිබුණේ ඔවුන් මේ වෙලාවේ ඉන්නේ දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංගයක් හෝ ගෙනාවොත් ඒක සමගි ජන බලවේගයෙන් ගෙනාවොත් ඒකට ඡන්දේ පාවිච්චි කළොත් යම් විදිහකින් සමගි ජන බලවේගයට එක වැටෙයි ඒ විශ්වාසභංගයේ ජයග්‍රහණය කළොත් අපි ටිකක් පස්සට යයි කියන බලාපොරොත්තුවත් එක්ක ඉන්නේ ඒ වගේම ඔහු මහින්ද රාජපක්ෂ මහතා අගය කරලා කතා කළා මහින්ද රාජපක්ෂ මහතාත් එක්ක අපේ තරහක් නැහැ කියන එක ඒ කියන්නේ ඔවුන්ට මේ වෙලාවේ තියෙන ප්ලෑන් එකක් මේ අරගලේ කඩා හිරවන්න. ඔවුන්ගේ බලාපොරොත්තුවත් ඒකයි. මේකට අන්තවාදී කොටස් ඇතුළු වෙලා මේක අරාබි වසන්තයක් ඇතිවිය හැකි මේකේ ජාතිවාදයේ තැනකට යනවා මේකේ බෞද්ධ පදනමට ගහනවා මේ වගේ කතා ප්ලෑන් කිරීම ඇතුළෙදීම විමල් ඇතුළු පිරිසතල බලාපොරොත්තුවම ඔවුන්ටවත් හිතා ගන්න බැරි මේ ජනතා නැගී සිටීම යම් ආකාරයකින් අඩාල කිරීම. හැබැයි अनुर कुमार होवेवा टिल्विन होवेवा सजित प्रेमदास होवेवा निदहस पक्षे होवेवा श्रीलंका पोदुजन पेरमुने विकल्प कंडायमक होवेवा කවුරුන් හරි මේ අරගල භූමියට එනවනම් අපි ඒ අරගල භූමියට ඔවුන්ගේ පැමිණීම වලක්වාලිය යුතුද නැත කිසිසේත්ම වලක්වාලිය යුතු නැත මහින්ද ජයසිංහලාව ඔවුන් දේශපාලන කර්මුණක් එක්ක ඉන්න පිරිසක් ඒ වගේම ජෝසප් ස්ටාලින් නාව ඒ වගේම අප දැක්කා රන්ජන් ජයලාල්ලා ආවා මේ හැමෝම දේශපාලනික කඳවුරක් එක්ක වැඩ කරන උදවිය. එයයි වෘත්තීය සමිතිය. හැබැයි මේ වෘත්තීය සමිතිය වල දේශපාලන න්‍යාය පත්‍රයක් ඉන්නවා. ඔතන ඉන්න බහුතර පිරිසක් අපිට නිර්පාක්ෂික කියන්න පුළුවන්ද? ඒ කියන්නේ හැමෝටම දේශපාලනික මතවාදයක් තියෙනවා. මේ වෙලාවේ වුණ එකතු වෙන්නේ මේ දේශපාලනික කඳවුර වලට එරෙහිව ගිහිල්ලා එක අරමුණක් වෙනුවෙන් හිටගන්න. ඒ නිසා ටිල්වින් ගේ කොටසක් ආවත් අනුර කුමාර් ගෙන් කොටසක් ආවත් සජිත් ගෙන් කොටසක් ආවත් රනිල් ගෙන් කොටසක් ආවත් අපි යෝජනා කරනවා ඒ කිසිම කෙනෙකුට ලේබල් අලවන්නේ නැතුව ඒ අයව බාර ගන්න. ඒ කියන්නේ මේ අරගල භූමිය ශ්‍රී ලාංකේය පුරවැසියන්ට විවෘත විය යුතුයි. මේ අරගල භූමිය සම්පූර්ණයෙන්ම විවෘතයේ ශ්‍රී ලාංකික පුරවැසියන්ටයි. එනම් ශ්‍රී ලාංකික පුරවැසියන්ට දේශපාලන පක්ෂයක ඉන්නවා කියලා අපි වැටක් දැන්නොත් ඔය අරගල භූමියට අපිට කිසිම කෙනෙක් ගේන්න බැරි වෙනවා. ඒ නිසා අපේ යෝජනාව මේ අරගලයේ සාර්ථක විය යුතුයි කියන තැන ඉන්න මිනිස්සු විදිහට ජවිපෙන් එනවා නම් රැලියක් අපි බාරගමු බොහොම ආදරෙන් ගෞරවයෙන්. හැබැයි නායකත්වය අනුර කුමාරගේ නෙමෙයි.
මේක අපි කරන වැඩක් කියලා කාටවත් කියන්න බෑ. මොකද මේක ඒ වෙනකොටත් ලේබල් වෙලා ඉවරයි. මේක කරන්න මේ රටේ පොදු මහජනතාව කියලා. නන්දා මාලිනිය එනවා නම්, සුනිල් ආරියරත්න එනවා නම්, වික්ටර් රත්නායකත් අද ආවා නම්, එතනින් එහාට ගියාම රොෂාන් මහනාමත් එනවා නම්, චම්පක රාමනායකත් එනවා නම්, කලාකාරයොත් එනවා නම්, දිල්හා නිලත් ඇවිල්ලා වාඩි වෙනවා නම්, එතනින් අපි තේරුම් ගත යුතු ඇති දෙයක් තියෙනවා. මේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියා කරන කොල්ල කෙල්ලෝ ටික ඇවිල්ලා ඉන්නවා නම්, රැට්ටල එකතු වෙලා ඉන්නවා නම්, අපි එතනදී තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ අරගලයට ඇවිල්ලා කවුරුත් ප්ලග් වුණාට ඒ කාටවත් මේ අරගලේ නායකකම ගන්න බෑ. මොකද මේ වෙනකොට මේ අරගලේ මහ පොළවේ ප්ලෑන්ට් වෙලා ඉවරයි. ගම්බිම් වලින් මේ වෙලාවේ අවුරුද්ද දවසේ සෙනග නැති වෙයි කියලා කොල්ල කෙල්ලෝ ආවෙම මේ පක්ෂ බලලා නෙමෙයි. ඒ නිසා ජවිපෙන් රැලියක් එනවා නම් අවුලක් නෑ. එන්න දෙමු. සමගි ජන බලවේගෙන් එනවා නම් එන්න දෙමු. UNP එන්න එනවා නම් එන්න දෙමු. නිදහස් පක්ෂෙන් එනවා නම් එන්න දෙමු. හැබැයි අරගලේ අයිතිකාරයෝ කවුරුත් නැහැ. මේක හැමෝම එකතු වෙලා එක පොදු අරමුණක් වෙනුවෙන් රට යහපත් තැනකට ගෙන යන්නට පළමු විකල්පය ජනපති අගමැති සම්බන්ධ වුණු විවේචනය. එය ඉවත් කිරීම ප්‍රධාන අරගලයේ අරමුණ නම් ඒ අරගලයත් එක්ක හිත ගන්න ඕනෑම කෙනෙකුට මේ අරගල භූමිය විවෘත විය යුතුයි. ඒ නිසා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා මේ වෙලාවේ වෙන වෙන දේශපාලන ව්‍යාපාර ඒ ඔවුන්ට හිතවත් වුණු පේජස් ඔවුන්ට හිතවත් වුණු වෙබ්සයිට් වලින් මේ වෙද්දි කටයුතු කිරීමක් කරමින් ඉන්නවා. මෙතන අවුලක් කෙනවා. මේ අවුල තමයි දැන් ඔන්න JVP එක මේක ගන්න හදනවා. නෑ JVP එක ගන්න බෑ. ගන්න දෙන්නෙත් නෑ. මොකද මේ රටේ තරුණ ප්‍රජාව එක පෙළට හිටගත් තැනක මේක JVP එකට අවිල්ල මෙතන මේ පොරවල් වෙන්න කාටවත් ඉඩ කඩක් නෑ. ඒ නිසා මේ වැරදි මතයක් හදලා මේ වැඩේ දියාරු කරන්න හදන මේ කුමන්ත්‍රණය ඔබ හොඳින් තේරුම් ගන්න. ඒ නිසා ඕනම දේශපාලන පක්ෂයකට ඕනම ජාතියකට ඕනම ආගමකට මේ භූමිය විවෘතයි. ඒ විවෘත වුණු භූමිය අපි හැමෝටම එක පෙළට හිටගන්නට ඉඩ කඩ සලසලා දිය යුතුයි. ඒ ඇරෙන්නට යමෙකු හදනවා නම් මේක මෙහෙම වෙන්න දෙන්න එපා, මේක අනුරල අතර ගයි කියලා, අනුරලට මේව අතර ගන්න ලේසි වෙන්නේ නැහැ මහත්තයෝ. මෙච්චර කාලයක් අරගල කරපු අනුරලටවත්, නිදහස් පක්ෂයටවත්, සමගි ජන බලවේගයටවත් මේ විදිහට දවස් පහක් එක දිගට අරගලයක් කරගන්න මේ පොදු ජන පෙරමුණටවත් බැරි වුණා. ඉතින් ඒ නිසා මෙහෙම අරගලයක් කරන්න පුළුවන් වෙන්නේ අපි එකට හිටගත්තු හින්දාමයි. ඒ නිසා ඒකට හිට ගැනීම ඇතුළට ඕනම කෙනෙකුට එන්න පුළුවන් අපේ පොදු අරමුණත් එක්ක එකතු වෙන. ඒ නිසා මේ වෙලාවේ කුමන්ත්‍රණකාරයන් ප්ලෑන් කරන විවිධාකාරයේ විස එක්ක එකතු වෙන්න එපා. විවිධාකාරයේ විස මේ වෙලාවේ උන් ප්ලෑන් කරමින් ඉන්නවා. ඒවට එකතු වෙන්න එපා. මේ අරගල භූමිය හැමෝටම විවෘතයි. පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් LTTE පුනරුත්ථාපනය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔහුටත් මේ භූමිය විවෘතයි. හැබැයි මේ භූමිය අයිතිය කාටවත් ගන්න බෑ. ඒක අපි මහජනතාව විදිහට අරගෙන ඉවරයි.